ඔබ අදත් එකතු වෙන්නේ Edirisinghe Homes සිහින නිවහන YouTube නාලිකාවත් එක්ක. අදත් අපි ඔබට කියන්න යන්නේ ඔබම යොමු කරපු පිළිතුරක් බලාපොරොත්තු වෙන යොමු කරපු ගැටලුවක් ගැන. නිවසක් නිර්මාණය කිරීමේදී ඔබ දන්නවා ඉතින් තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක සහ අපිට වියදම් කරන්න පුළුවන් මුදලත් එක්ක විශාල නිවසක් නිර්මාණය කරන්න දැන් ගොඩක් අය පෙළඹෙන්නේ. ඉතින් පොඩි නිවසක් වුණත් පොඩි පොඩි අවකාශ තිබුණත් මේ අවකාශයෙන් උපරිම ඉඩක් පේන විදිහට අපිට කියන්නේ බැලූ බැලමට අපිට පේන විදිහට නිර්මාණය කරගන්න එක සාධකයක් වෙනවා ඔබ පේන්ට් කරන විදිය මේ නිවස. ඉතින් මේ පින්තාරුව ඒකින්ද සමහර තැන්වලදී ගොඩක් වැදගත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අපි බැලුවොත් අපි සාමාන්‍යයෙන් ගෙදරකට ඇතුල් වෙනකොට කන්සෙප්ට් එකක් තිබුණා මම දැක්කා පහුගිය කාලේ. ගොඩක් අය හැම බිත්තියෙම එක එක පාට ගාලා ඒ වගේ නිකන් කලර් බොක්ස් එකක් කලර් පැලට් එකක් කරන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඉතින් පාට ලස්සනයි තමයි. නමුත් මේ වගේ සංකල්පනේ ලස්සන වෙන්නේ නැහැ ගොඩක් කලාවට. ඉතින් පාට ලස්සනයි කියලා අපි හැම පාටටම ආසයි කියලා අපි ආස පාට ඔක්කොම අපිට මේ ගෙදර හැම වෝල් එකකටම ගාලා එහෙම අපිට නිර්මාණයක් කරලා ඒක රස විඳින්න ලස්සන බලන්න බෑ. ඉතින් ඒ හින්දා මම ඔබට කියන්නේ අපි අදහසක් විදිහට ඔබට දෙන්නේ මුළු ගෙදරම සුදු පාටෙන් පේන්ට් කරොත් ඔබට මේ ගෙදර තියෙන ඒරියා එක ගොඩක් ලොකුවට පේනවා. මොකද අපේ ඇස් වලට තියෙන රිෆ්ලෙක්ෂන් එක වැඩි වෙනවා සුදු පැහැයේ. ඉතින් ඩාර්ක් කලර්ස් එන්න එන්න එතන තියෙන පොඩි ගතියක් පේන්න පරාසය පේන ගතිය අපිට ටිකක් අඩු වෙනවා. ඉතින් සම්පූර්ණ මුළු නිවසම සුදු පැහැයට අපි පින්තාරු කරොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබ කැමති එක වර්ණයක් හෝ ඔබට මේ සුදු පාටත් එක්ක සංකලනය කරගන්න පුළුවන් එක වර්ණයක් එක බිත්තියකට ඒක හැම අවකාශයකම එක බිත්තියකට පොඩි පොඩි පටියකට පොඩි කොටසකට නැත්නම් ඒක බිත්තිය කැඩෙන විදිහත් එක්ක බිත්ති කොටස් එන විදිහත් එක්ක බලලා ඒ වගේ පාටක් ඇප්ලයි කරගත්තොත් ඔබට මේකේ මේ නිර්මාණයේ උපරිම අවකාශයේ පේන විදිය ලස්සන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ තනි සුදු පාටින් මේක නිර්මාණය කරොත් පින්තාරු කරොත් ඔබ අහලා ඇති ටෙක්ස්චර් පේන්ට් කියලා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ විලාසිතාවකට රටාවකට පොඩි ඒකට මේ ටෙක්ස්චර් රෝලකුත් තියෙනවා. ඉතින් ඒක යම්කිසි පොඩි පොඩි ටූල්ස් තියෙනවා ඒ ටෙක්ස්චර් එක ගහන්න. එහෙම නැත්නම් ටෙක්ස්චර් එක ස්ප්‍රේ කරන්න පුළුවන් පොඩි පොඩි විලාසිතාවලට. ඒ වගේ එක වෝල් එකක් ගෙදර තියෙන අවකාශයේ එක කොටසක් ඒ විදිහ ඩෙකරේෂන් එකක් දැම්මොත් ලොකු වියදම් යන දේවල් නෙවෙයි ඇත්තට මේක. දැම්මොත් ඔබට වර්ණ සංකලනය කියන එකත් එතන තියෙනවා. ඒ වගේම මේ නිවස තුළ තියෙන වපසරිය තුළ තියෙන අවකාශය හොඳට දැකගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පහසුවෙන්ම කිව්වොත් ගෙදර විශාලත්වය බලා ගන්න පුළුවන් තවත් එක් කරුණක් වෙනවා. අපි මේ කතා කරේ ඇතුළ ගැන. අපි එළිය ගැන එක්ස්ටීරිය පේන්ට්ස් ගැන අපි කතා කරොත් ගෙදර එළිය බිත්ති ටික ඒ වගේම තාප්ප ඒ ටික ගැන අපි කතා කරොත් සාමාන්‍යයෙන් ගෙදර එළිය ගාන තේන්ත එක වෙනම පේන්ට් වර්ගයක් එක. ඒකට අපි වෙදර් ෂීල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒකෙත් කැටගරීස් කීපයක් තියෙනවා. ඉතින් ඔබගේ බ්ලයින්ඩ් වෝල් එකක් වගේ යනවා නම් ඒකට වෝටර් ප්‍රූෆින් පේන්ට් එකක් පාවිච්චි කරන එක බොහොම වැදගත් වෙනවා. මොකද එතකොට ඔබට දිත්තකාර්යයක් වෙනවා ඒ පේන්ට් එකෙන්. වතුර ලීක් වෙන ගතිය අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරනවා එළියේ පේන්ට් එකක් කරනකොට ටෙක්ස්චර් පේන්ට් එකක් ඒ වගේම මේක මේ ඔබ දැකලා ඇති බබල්ස් වගේ ස්ප්‍රේ කරන්න පුළුවන් පේන්ට් එකක් කරොත් ඉතින් ඒකෙන් ටිකක් වෙනස් ලස්සනක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පේන්ට් එක කරනකොට ඔබ අනිවාර්යයෙන්ම ඒකට එළියට පාවිච්චි කරන පොටි වර්ග සහ සිමෙන්ට් වර්ග පාවිච්චි කරන්න අමතක කරගන්න එපා. ඒ වගේම එකම පරාසයක අපි පේන්ට් කරනකොට ඒකේ පොඩි හිඩසක් තියලා ඒ මැද්දට තව යම්කිසි පාටක ලයින් එකක් හෝමික්ස් කරලා ගත්තොත් මේ තියෙන ලස්සන වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමදාම පාවිච්චි කරන හැමදාම පින්සලෙන් ගාන තීන්ත එක වෙනුවට ඔබ එම පේන්ට් එකම
වෙනස් විදිහට ආලේප කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට නැවුම් නිමාවක් අලුත් නිමාවක් ලබා ගන්න පුළුවන්. හැමදාම වගේ ඔබට අලුතෙන් අපි මේ වගේ දේවල් හොයාගෙන ඔබට දැනුවත් කරන්නේ ඔබගේ සිහින නිර්මාණය කැපී පේන විදිහට වෙනස් විදිහට නිර්මාණය කරගන්න සහයෝගයක් විදිහට. ඉතින් හැමදාම වගේ ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔබට මේ සම්බන්ධව මොන හරි දැනගන්න ඕන නම් අපේ WhatsApp අංකය විවෘතයි. ඔබ අපිට කතා කරලා අපි හෝ අපිට මැසේජ් කරලා ඔබට අවශ්‍ය උපදේශය ලබා ගන්න. ඉදිරිසිංහ Homes YouTube නාලිකාව දැම්ම subscribe කරන්න.